ලංකාවේ විශේෂ තත්ත්වයක් ඇති වුණා. නමුත් ඒ විශේෂ තත්ත්වය කියන එක දැන් ඇමරිකන් තානාපති ඇමරිකන් නෝනා දැන් ඉන්නේ ලංකාවේ. එයා දැන් මල්වට්ටියක් අරගෙන පන්සල් ගාන යනවා. පැහැදිලිද ඒක? ඔව්. එතකොට එයාලට ඕනි වුණේ විශේෂ තත්ත්වයක්. කියන්නේ එයාලට ඕනි වුණේ මෙන්න මෙහෙම එකක් පෙන්වන්නද. අපේ ලංකාවේ හමුදාව මේ සිද්ධිය පාලනය කිරීම සම්බන්ධයෙන් ෆේල් කියන එක. ඒ කියන්නේ හමුදාවට කරගන්න බෑ කියන එක. ඒ නිසා අපි මේකට මේ මොනවා වෙනවද ඉදිරිපත් වෙනවා කියන එක. හරි. මොකක් ඇති කරන්නද? රටේ සාමය ඇති කරන්න. හැබැයි ඇමරිකන් හමුදාව ඇවිල්ලා කඳවුරක් ගහපු කිසිම රටක් ඒ තියෙන තත්ත්වයෙන් පල්ලට 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 වැටිලා හිඟාකන තත්ත්වයට පත් වුණා මිසක් කවදාවත් ගොඩ ගිහින්නේ නැහැ. දැන් ඔය දැන් ඇතිවෙච්ච ප්‍රශ්නය, මේ ප්‍රශ්නේ ඇත්තටම දැන් ලංකාවේ මේ ඇතිවෙච්ච ප්‍රශ්නේ ඇත්තටම කවුරුත් අත්දිනේ කියලා බලනවද? මේක හරියට මොකද්ද ඇත්තටම උනේ කියලා? කියන්නේ මොකද්ද මේකේ, කියන්නේ බොරුවට කෑ ගහන්න නැතුව ඇත්තටම මොකද්ද උනේ කියලා අත්දිනේ කරනවද කවුරක්වත්? එහෙම අත්දිනේ කරන්නේ නැහැ. මං කියන්නේ ඔයගලන්ට අත්දිනේ කරන්න කියලා පොඩ්ඩක්. මොකද්ද උනේ කියන එක. දැන් අපි කිව්වේ අන්තවාදී ප්‍රහාරයක් එල්ල වුණා කියලානේ. දැන් මේකෙදි ඇත්තටම දැන් බැලුවොත් එහෙම ලංකාවේ හරිද මුස්ලිම් වරුන්ගේ ලංකාවේ ඉතිහාසය ගත්තොත් හරි අවුරුදු 1000කට වැඩි. දැන් පෘතුගීසින්නේ, පෘතුගීසීන් ලංකාව ආක්‍රමණය කරන්නත් කලින් මුස්ලිම් අය ලංකාවේ හිටියා. ඒ හිටියේ මේ බටහිර දිග වෙරළ තීරයේ දිගේ හිටියේ. හරි. ඊට පස්සේ මුස්ලිම් මේ පෘතුගීසි ආක්‍රමණය ආවට පස්සේ පෘතුගීසින්ට ඕනේ වුණා. දැන් මොකද මේ මුස්ලිම් අය ලංකාවට ආවේ හරිද සෞදියෙන් නෙමෙයි, මැද පෙරදිගින් නෙමෙයි. ඒගොල්ලෝ ආවේ ඉන්දියාවෙන් ඉඳන්. හරිද? ඒ ඉන්දියාවෙන් ඉඳන් ආපු හින්දා තමයි ඒගොල්ලෝ දෙමළ භාෂාව කතා කරේ. දැන් සෞදි ඉඳන් ආව නම් ඒගොල්ලෝ අරාබි භාෂාව කතා කරනවනේ. අතනින් ආවේ හරි වෙළඳාමේ තමයි ආවේ. ඇවිල්ලා මෙහි පදිංචි වුණා. හරි. ඒතර ඒගොල්ලෝ එනකොට ආවේ පිරිමි අය විතරයි. හරි. මෙහි පදිංචි වුණා. මෙහි පදිංචි වෙලා කසාද බැඳේ ලංකාවේ ආයේ. මොකද මුස්ලිම් කාන්තාව ආවේ නැහැ වෙළඳාමේ. පිරිමි අය විතරයි ආවේ. පැහැදිලිද? මෙහි කාන්තාව කසාද බැඳලා මෙහි පදිංචි වුණා. එතන පෘතුගීසින් මෙහෙට ආවහම පෘතුගීසින්ට ඕනි වුණා මේ වෙළඳාම අල්ලගන්න, මේ බිස්නස් එක අල්ලගන්න. එතකොට පහර දුන්නා ඒගොල්ලන්ට. හරි. පහර දුන්නාම එතකොට රටේ මධ්‍යම ප්‍රදේශයේ මේ පාලනය කරේ සෙනරත් කියන රජතුමා, සෙනරත් රජතුමා. එතකොට මුස්ලිම්වරු සෙනරත් රජතුමාගෙන් උදව් ඉල්ලුවා. උදව් ඉල්ලපුවාන් එයා මොකද කරේ? පෘතුගීසින්ට ගහලා පන්නලා 4000ක් මුස්ලිම්වරු කන්දුර රටට ගෙන්න ගත්තා. ආරක්ෂා කරගෙන මරන්න නොදී අරන් ඇවිල්ලා ඊට පස්සේ ගම්පොළ, මහනුවර ටිකකුයි ඊට පස්සේ ත්‍රිකුණාමලය, මඩකලපුව ඒ පැතිවල මොකක් කරාද? පදිංචි කළා. ඊළඟට දැන් මේ ඔය උඩ පැත්තට වෙන්න, ඔය පුත්තලම් පැත්තට වෙන්න ප්‍රාදේශීය පාලනය කරන එක්කෙනාට කියලා එහෙත් ටිකක් පදිංචි කළා. එහෙම තමයි ඩිස්ට්‍රිබියුෂන් එක ආවේ. පැහැදිලිද? ඉතින් ඒ අය එදා ඉඳන්ම ලංකාවේ තියෙනවනේ යම්කිසි සංස්කෘතියක්, සංස්කෘතික තත්ත්වයක් තියෙනවනේ. ඒකට එකතු වෙලා ඒ සංස්කෘතියත් එක්ක හරිද ඒ සංස්කෘතියත් එක්කම ඒගොල්ලෝ ගියා ඉස්සරහට. හරි. ඒ සංස්කෘතියත් එක්කම ගියා. ඒ කියන්නේ දැන් සිංහල අය ගොඩනගපු මහා සංස්කෘතියක් තියෙනවනේ. ඒකට එකතු වෙලා කිසිම අවුලක් නැතුව ඔහොම ගියා. ඉතින් දැන් මම මේ ගම්පහ හිටියට මම මගේ ගම මෙහෙ නෙමෙයි, මම රත්නපුරේ ඉස්කෝලේ ගිහ බලංගොඩ. හරි. ගමේ මේ ටවුන් එකෙන් උත් ගොඩක් ඈත හින්දා මම ටවුන් එකේ තමයි බෝඩින් වෙලා හිටියේ. 6 පන්ති ඉඳන් 13 වසර වෙනකම්. ඒ කියන්නේ ශිෂ්‍යත්වයෙන් පස්සේ ගෙලින්ම ටවුන් එකට ආවා. එතන ඉඳන්ම බෝඩි මෙහෙ හිටියේ. පැහැදිලිද? ඉතින් මම මේ බලංගොඩ හිටපු හින්දා අපේ ඉස්කෝලේ ගත්තොත් 6 පන්ති ඉඳන් 13 වසරට යනකම් මුස්ලිම් ළමයි සිංහල මාධ්‍යෙන් අපිත් එක්ක ඉගෙන ගත්තා. ගෑන් ළමයි නුත් හිටියා, පිරිමි ළමයි නුත් හිටියා. නමුත් අපිට කවදාවත් උන් මුස්ලිම්ද කියලාවත් කල්පනා වුණේ නැහැ. ඇයි? කිසිම වෙනසක් නැහැ. ඇඳුමකවත් මොකකවත් කිසිම දෙයක වෙනසක් නැහැ. මේ අපි වගේම තමයි. කිසිමම වෙනසක් නැහැ. වෙසක් එකට දන්සල් දුන්නා,
වෙසක් එකට කූඩු හදනකොට ඉස්කෝලේ මුත් ඇවිල්ල හැදවා කිසිම ප්‍රශ්නයක් නෑ. ඒගොලන්ගේ ගේවල්ලොල ගියා කෑම කෑව හරි එකට එකට එක බත්තික විදාගෙන කෑවා මුකුත්ම ප්‍රශ්නයක් තිබුන්නේ. අනිත් අතර දැන් ටවුන් එක බලංගොටවුන් එක ගොඩක් ඇයින් හිට පනහකිතර මුස්ලිම් ඇයින්නේ. උදේට දවල් රෑට මහිතන අවුරුදු හතක් විතර මං කෑවි මුස්ලිම් කඩේකින් කාදරයගේ කඩේ. මට වෙන උදේට තේ කාදලා දෙනවා හරි ඇයි බොඩිම කෑම හරි නෑ අපිට කිසිම ප්‍රශ්නයක් තිබුන්නේ. හැබැයි මගේ පාසල් ජීවිතයේ අවසන් වෙන්නේ 1990 ඒලවල් කරායින් පස්සේ. ඔය කියන කාලේ මෙන්න මෙතනින් ඉවරයි ඈ. පැහැදිලි දෙයක. 1990 පස්සේ හරිද? ලංකාවට එනවා හරි? සෞදි, කුවේට් ඒ වගේ රටවල් වලින් හරිද? බටහිර يعني මේ මැද පෙරදිග රටවල් වලින් වෙනම කට්ටිය එනවා. පැහැදිලිද? දැන් ඔබ දකින්න ඇති ඔය සිද්ධියෙන් පස්සේ කිව්වා 600ක් ඉන්නවා කියලා මොනවද? වීසා නැතුව ලංකාවේ. හරි? ඒ අය ඇවිල්ලා මුස්ලිම් සමාජයේ ඕගොල්ලෝ වගේ ළමයි තෝරගෙන ඒගොල්ලන්ට වෙනම දර්ශනයක් උගන්වන්න ගත්තා. වෙනම දර්ශනයක්. පැහැදිලිද ඒක? වෙනම දර්ශනයක්. ඒ දර්ශනේ මූලධර්මත් එක්ක මට කිය හැකි. හරි? වෙනම දර්ශනයක් ඒක. ඒ ඒ ඒ ඒ කියන්නේ මෙහෙමයි. ඒක ඒ රටවල වලත් උනා. ඒ රටවල වලත් උනා. පැහැදිලිද ඒක? එතකොට මේ ඒ ඒ ඒ මැද පෙරදිග සමහර රටවල් වල මේ ඒ ඕක එක පාටම උනේ එක පුජ්‍යලයක නිසා. හරි? ඒද බිහි වෙච්ච පුජ්‍යලයක. දැන් ඉස්ලාම් පටන් ගන්නේ නබිතුමාගෙන් නේ. පැහැදිලිද ඒක? ඊට පස්සේ බිහි වුණා වහබ් කියලා කෙනෙක්. වහබ් කියලා පුජ්‍යලයක. පැහැදිලිද ඒක? ඔහු අර දර්ශනේ සම්පූර්ණයෙන් වෙනස් කළා. අර තිබිච්ච දර්ශනේ සම්පූර්ණයෙන් වෙනස් කළා. හරි. ඕකේ තිබුණා මෙහෙම මුල් දර්ශනේ අල්ලා දෙවියන් තමයි ලෝකේ පාලනය කරන්නේ. එකම දෙවිය එයා විතරයි. හරිද? ඒක පිළිගන්නේ කියලා. හරි. එතකොට ඒකට කියන්නේ දේවවාදය. පිළිගන්නේ නැති එක මොකද්ද? අදේවවාදය. පැහැදිලිද ඒක? හැබැයි ඔතන තිබුණේ අධ්‍යාත්මික දෙයක් මෙන්න මෙහෙම. හරිද? ඒක කියලා දිනවා අදේවවාදියා මරා දමන්න කියලා. පැහැදිලිද ඒක? අදේවවාදියා මරා දමන්න කියලා. ඒකේ අදහස පුජ්‍යලෙක් මරන්න කියන එක නෙමෙයි. පුජ්‍යලෙක් මරන්න කියන එක නෙමෙයි. තේරෙනවද මං කියන දේ? ඒ කියන්නේ මම තුල ඇති වෙනවා නම් පොඩි හරි දැන් මම ඉස්ලාම් නම් මට පොඩි සැකයක් හරි ඇති වෙනවා නම් කවුරු පිළිබඳවද? දෙවියෝ පිළිබඳ. ඒක මගේ අධ්‍යාත්මයෙන් මරා දමන්න කියලා කිව්වේ. ඒ සැකය අයින් කරගන්න කියලා කිව්වේ. දැන් බෞද්ධයෝ ගැන හිතන්නකෝ. නිවන කියලා දෙයක් තියෙනවනේ. පැහැදිලිද? දැන් මට සැකයක් හිතෙනවා නම් නිවන ගැන. මට සැකයක් හිතෙනවා නම් නිවන ගැන චූටි හරි. ඒක මොනවා කරන්න ඕනේද? අයින් කරන්න ඕනේ. ඒ වගේ එකක් තමයි ඔය කිව්වේ. පැහැදිලිද? අදේවවාදියා මරන්න දමන්න කිව්වේ. අදේවවාදී සිතුවිල්ල මොනවා කරන්නද? මුලිනු පිටා දමන්න කියලා කිව්වේ. පැහැදිලිද ඒක? හැබැයි වහබ් කෙලින්ම මොකද කරේ? වහබ් කියන කෙනා මොකද කරේ? කෙලින් මේක භෞතික කළා. භෞතික කළා කියන්නේ ඒ කියන්නේ අධ්‍යාත්මික එක භෞතික කළා. භෞතික කළා කියන්නේ මොකද්ද? අදේවවාදියා මරා දමන්න කිව්වා. මොකද කරේ? දෙවිය පිළිගන්නේ නැති උන් මරන්න කිව්වා. ඒක තමයි කියලා තියෙන කියලා කිව්වා. ඉගෙනුවා. අන්න කෙල වෙච්ච තැන. ඔය අදේවවාදියා මරා දමන්න කියන එකට කියන්නේ ඒ වචනේ ජිහාඩ්. ජිහාඩ් කියන එකේ තේරුම අදේවවාදියා මරා දමන්න කියන එක. මුල් දර්ශනේ අදේවවාදියා මරා දමන්න කියන්නේ ඔබගේ සිත තුළ ඇතිවන අදේවවාදී හැඟීම මුලිනු පුටා දමන්න කියන එක. ජිහාඩ් මොකද කරේ? කිව්වා ඒක නෙමෙයි කියලා තියෙන්නේ අදේවවාදියා ඇත්තටම මරන්න ඕනි හොයලා කියලා. ඊට පස්සේ එයා කිව්වා මුස්ලිම් වර්ල්ඩ් එකක් ගොඩනගන්න ඕනි කියලා. මුස්ලිම් ලෝකයක් හදන්න ඕනි කියලා. පැහැදිලිද? මුස්ලිම් ලෝකයක් හදන්න ඕනි. හරි. ඒ නිසා මුස්ලිම්වරු සුවිශේෂයි වෙනම මේ ලෝකයක් ගොඩනගන්න ඕනි කියලා එයා කිව්වා අනිත් අයගෙන් අනිත් ජන වර්ග වලින් අපි වෙන් වෙන්න ඕනි කියලා. ඒ නිසා අපි වෙන්වීම සඳහා මොනවද කරන්න ඕනි? ඇඳුම් වෙනස් කරන්න ඕනි. කෑම වෙනස් කරන්න ඕනි. නීති වෙනස් කරන්න ඕනි. බැංකු වෙනස් කරන්න ඕනි. එහෙම කියලා ඒව ඔක්කොම වෙනස් කරගෙන ගියා. වහබ් ජීවතුන් අතර නැහැ. නමුත් ඒ දර්ශනේ දිගටම යනවා. ඒ දර්ශනේ ගිනියනකොට කියන්නේ අපි මොකක් කියලාද? වහබ්වාදය කියලා. ඒතකොට අර විදේශීය අය ඇවිල්ලා අපේ ලංකාවේ සාම්ප්‍රදායික මුස්ලිම් තරුණ සමාජයට ඉගැන්වුවේ මොකද්ද? ඔන්න ඔය වහබ්වාදය.
හරිද? මෙන්න මේ වහබ්වාදය නිසා තමයි මේ පිරිස නොමග ගියේ. ඒ වහබ්වාදය උගන්නන්න හදපු පාසල් තමයි මද්රසා පාසල් කියලා කියන්නේ. ඒවයි තනිකර වහබ්වාදය ගැන්නුවේ. වහබ්වාදයේ මූලික සංකල්පය දන්නවනේ, අදේවාදිය මරා දමන. එච්චරයි. අදේවාදිය මරා දැමීමෙන් ඔබ දෙවියන් වහන්සේ වෙත යනවා. මේ භයානක සංකල්පේ එහෙම තමයි ආවේ. ඊට පස්සේ මේ අහන්න, මේක ඇවිල්ලා ටික 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 ක්‍රියාත්මක වෙද්දී විවිධ පුජ්‍යලයෝ විසින් රජයට, පැවති රජයට පෙන්වලා දුන්නා මෙහෙම ප්‍රශ්නයක් වෙමින් පවතිනවා කියලා. හැබැයි කිසිම රජයක් ඒ ගැන හොයලා බැලුවේ නැහැ. ඒ ගැන හොයලා බැලීම නිසා මුස්ලිම් වරුන්ගේ හිතරිදෙයි කියලා. හිතරිදීමෙන් ඡන්ද ටික නැති වෙයි කියලා. දැන් අර මං කියවනේ 1990 කාලේ මං එහෙ හිටිය කාලේ මං ඒ ගෙවල් වල ගියානේ මුස්ලිම් යාළුවන්ගේ හැමතැනම ගෙවල් වල. ඒ හිටපු ඇන්ටිලා කවුරුවක්වත් ওই කළු ලෝගු ඇඳේ නැහනේ. සාරි ඇඳපු අය හිටිය ඔක්කොම. ඔක්කොම සාරි ඇඳලා හිටියේ. අර සාරි පොට මෙහෙම වහගෙන හිටියේ. ඒ සියලු දෙනාට සිංහල කතා කරන්න පුළුවන්. සියලු දෙනාටම සිංහල කතා කරන්න පුළුවන්. එහෙම හිටියේ. ඒතකොට අර මේ 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 වහබ්වාදයෙන් තමයි ওই ඔක්කොම ටික ආවේ. වහබ්වාදය හරහා තමයි මේ ටික ඔක්කොම ආවේ. ඒකනේ යාලට ඕනි සාමාන්‍ය සමාජයෙන් මේක මොනවා කරන්නද? වෙන් කරන්න. සාමාන්‍ය සමාජයෙන් වෙන් කරන්න ඕනි. පැහැදිලිද ඒක? ඒක තමයි මේ උනේ. ඕන් ඔය தත්වෙටයි ආවේ. ඒක තව 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 යහට ගිහට යහට 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 ගිහිලා තමයි මේ 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 අදහස ඔළුවට දැම්මන් පස්සේ. හරිද? ඒ කියන්නේ අදේවාදීන් මරා දැමීමෙන් පසු ඔබ දෙවියන් වහන්සේ වෙත ළඟා වෙනවා. දැන් එතකොට මිනිහෙක් මැරුවට ගානක් නැහැ. ඇයි? දැන් අපි මිනිහෙක් තියා සතෙක්ව මරන්න බයයි ඉන්නේ. එකක් තමයි අපේ මානුෂීය පැත්ත. මානුෂීය පැත්ත කෙසේ වෙතත් අපි බයයි එහෙම කරන්න. දැන් දැන් මෙතන දෙවියන් වහන්සේ විතර යන්න පුළුවන්නේ මරා දැමීමෙන්. ඉතින් එතකොට ඒකට බය නැති වෙනවා. ඊළඟ බලන්න මැරිච්ච අය ඕ ලෙවල් හොඳට පාස්. හරි? ඊට පස්සේ ඒ ලෙවල් පාස්. ඊට පස්සේ උපාධි සහ පශ්චාත් උපාධිත් කරලා තියෙනවා. මැරිච්ච කෙනෙක්ගේ වත්කම් තියෙනවා 800,000ක්, සල්ලි වලින් තියෙනවා 14,000ක්. ඒතර ඒලොන් මොනවද නැත්තේ කියන්නේ? මොනවද නැත්තේ? උගත්කමද සල්ලිද මොනවද නැත්තේ? ඕනි දෙයක් තියෙනවා. පැහැදිලි ඕනිම දෙයක් තියෙනවා. කිසි දෙයක් නැත්තේ නැහැ. මේගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. මෙයාලගේ තියෙන එකම ප්‍රශ්නේ තමයි මෙතනට දීලා තියෙන මිත්‍යා දෘෂ්ටික සංකල්පය. පැහැදිලි. ඔබට තේරෙනවද මිත්‍යා දෘෂ්ටිය කියන්නේ කොයිතරම් භයානකද කියලා? මාරම් භයානකයි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. එහෙම තමයි උනේ. ඉතින් එතකොට මේ අහන්න. ඉතින් මෙච්චර මෙච්චර සංවිධානයක් වෙලා දැන් ඔය සිද්ධිය මට ආරංචි වුණා 2007 දී. අපි මේ 2019 නේ 2007 දී. කාන්තම් කුඩි වල මෙහෙම දෙයක් තියෙනවායි කියලා. මම සාමාන්‍යයෙන් මුකුත් මේ හොයන්නේ බලන්නේ නැතුව කියන්නේ. මං ගියා කාන්තම් කුඩි 99 බේරිලා ආවා. එතන තියෙන්නේ එතන ඉන්න සාම්ප්‍රදායික මුස්ලිම් ගුරු. ඒගොල්ලෝ තමයි මට කිව්වේ මාව මේවා කරලා එව්වේ. සාම්ප්‍රදායික මුස්ලිම් ගුරු ඉන්නවා. ඒගොල්ලෝ මාර බයක ඉන්නේ. එතන තනිකර ත්‍රස්තවාදයක් වගේ එකක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලිද? කපලා කොටලා මරනවා කිසි කතාවක් නැහැ. ඉතින් එතකොට දැන් මේ මේසා විශාල දෙයක් වෙද්දී අපිට රජයක් තියනවාද? ඒක මෙහෙමයි වෙන්නේ. මොන ඒක වෙච්ච හැටි හරි මේ සංකල්පය, ඒ කියන්නේ මේ වහබ්වාදය කියන සංකල්පය උගන්නලා ඕ ටික කරගෙන යනකොට ඕකට රාජ්‍ය අනුග්‍රහයක් නැතුව කරන්න බෑ. ඒක කොහොමද ඒක රාජ්‍ය අනුග්‍රහය ලබා ගත්තේ? රාජ්‍ය අනුග්‍රහය ලබා ගත්තේ රජයට සම්බන්ධ මුස්ලිම් දේශපාලඥයෝ හරහා. ඒගොල්ලෝ කොයි තරම් කියලා කිව්වත් ඒ සියලු දෙනා මේකට සම්බන්ධයි. ඒගොල්ලන්ට මොකද වුනේ? කටාරොළ ඉඳන් අති විශාල මුදල් ප්‍රමාණයක් එනවා මේ වැඩේට. මොකක් ලබා දෙනවටද? රජයෙන් මේකට බාධාවක් නොවී වැඩේ දුවන්න අවස්ථාව ලබා දෙනවා. ඒතර ඒගොල්ලෝ මේ අවස්ථාව ගත්තේ කොහොමද? අවස්ථාව ගත්තේ මෙහෙමයි. ඒගොල්ලන්ට විරුද්ධව මොකක් හරි කතා කළොත් කියනවා අපි රජයෙන් යනවා. ඒතර ඉවරයි. ඒ කියනවා නෑ අපි පරීක්ෂණ කරන්නේ ඉන්න රජේ ඉන්න. දැන් ඔබ දන්නවා අර එක්කෙනෙක් ඉන්නවා මේ එක ඇමති කෙනෙක් දැන් මේ දවස්වල කතා බහට ලක් වෙන ආසියාවේ 10 වෙනි කෝටිපතියා. කොළඹාවේ ෂොපින් බෑග් එකකට රෙදි දෙකක් දාගෙනලු. දැන් ලංකාවේ නෙමෙයි ආසියාවේ 10 වෙනි කෝටිපතියා. ඔබ හිතනද හරිද? අවුරුදු 15කදී එහෙම කරන්න පුළුවන්ද? ඔහුට ලංකාවේ තියෙන ඉඩම් ප්‍රමාණය අක්කර 3000ක්. මේ කොහේ සල්ලිද? කටාරොල සල්ලි මේ. ඒ නිසා ඒගොල්ලෝ මේ සල්ලි බෙදාගෙන රජයෙන් ආරක්ෂාව ලබා දුන්නා වහබ්වාදය පතුරවාගෙන යන්න. කරුමෙට මේක හදිස්සි වුණා. ඒ පුපුරවා ගත්ත එක. පැහැදිලිද ඒක? ඒක ලංකාවේ වෙලාවේ හැටි. පැහැදිලි. උග හදිස්සි වුණා වැඩි. නැත්තම් මේක තව තව සෑහෙන කාලයක් ගිහිලා මේ වුණා නම් අපි සියලු දෙනාගෙන් බෙලි කැපිලා තමයි ඉවර වෙන්නේ. ඔය ගෙනහලා තිබුණ කඩු කිව්වේ මොනවටද? තනකොළ කපන්න, රැවුල කපන්න. හරි. පැහැදිලිද? ඔව්.
මේ එතකොට මොකද ගෑල්ලම හිව ආරක්ෂා කරම්. මන් දන්න තරමින්නම් කවුරුත් ගෑල්ලමෙකුට මුස්ලිම් පල්ලිට යන්න බෑ. එතකොට කඩු තිබුණේ පල්ලි. හදිසියක් වුණොත් ගෙදර ඉඳන් පල්ලියට ගිහලා කඩු ගේනකොට වැඩේ වෙනවා. එහෙම නැත්නම් කඩු හංගලා තියන්න ඕනි. නෑ ඒක හොඳ නෑ කියන්නේ. ඒ නිසා දේශපාලඥයොත් මොකද කරන්නේ? මේක තවත් හුරතල් කරනවා. ඇත්ත කියන්න ඇත්ත. මේ මිනිස්සු පුත්තලම් බූරුව කියලාද හිතාගෙන ඉන්නේ? ඒ හින්දා මේක තවත් හුරතල් කරලා තවත් එනගන්න තමයි යන්නේ. ඒ නිසා මුස්ලිම් සමාජයේ තියෙන වගකීමක් ඒ අය මේ අයව අයින් කරන්න ඕනි කියන එක. ඒකයි. ඊළඟට තව දෙයක් තියෙනවා කියන්නේ. දැන් අපි හිතමුකෝ කතෝලික හෝ ක්‍රිස්තියානි ආගම ආවේ පිටින්නේ. ඒවා ආපු මුල් දවස්වල ඒ දේව මෙහෙයන් අනම්මනම් ඔක්කොම ඉංග්‍රීසියෙන් කළේ. ඔක්කොම ඉංග්‍රීසියෙන් කළේ. නම් ගම් පවා ඉංග්‍රීසියෙන් තිබුණේ. නමුත් බලන්න ඒවා ඒ ආගමේ අය ගාන්ට ලංකාවේ සංස්කෘතියට ගැලපෙන විදිහට මොනවා කරන් ගියාද? වෙනස් කරගෙන ගියානේ. සියේරටම සිංහල වචන දාලා දැන් දේව මෙහෙයන් ඔක්කොම කරන්නේ කොහොමද? සිංහලෙන්. අන්න ඒකට තමයි රටක සංස්කෘතියට අනුගත වෙනවා කියන්නේ. ආගම වෙනස් වුණාට කමක් නැහැ. සංස්කෘතිය එක වෙන්න ඕනේ. මුස්ලිම් ආගම වුණාට කමක් නැහැ. අරාබි සංස්කෘතිය තමයි අවුල තියෙන්නේ. අපිට අවුරුදු 1000ක් හිටියනම් තව අවුරුදු 2000ක් විතර ඒගොල්ලොත් එක්ක ගැට ඉන්න බැරි කමක් තියෙනවද? එහෙම ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙන්නේ වහබ්වාදයේ තියෙන ගැටලු. දැන් මෙහෙම හිතන්නකෝ ඔබ. දැන් අපි කතෝලික හෝ ක්‍රිස්තියානි පල්ලියකට දැන් අපි ගියොත් බෞද්ධ අපි ගියොත් කිසි ප්‍රශ්නයක් නැහැනේ ෆාදර්ල එන්න කියලා සලකලා. ඒ කියන්නේ ඒක මාර මේ ෆ්‍රෙන්ඩ්ලිනේ. පැහැදිලිද ඒක? ඒතර පන්සලකට ආවත් ඒ වගේ තමයි. හරි. මම තාම ජීවිතේට මුස්ලිම් පල්ලියකට ගිහින් නැහැ. මේ බෙදා වෙන් කිරීම, මිශ්‍ර නොවීම, වෙනම අමුතු විදිහට සිටීම, ඒක තමයි මේ ප්‍රශ්න කොටම හේතුව. මුල කාලේ අපි හොඳට හිටියා එහෙම. මෙහෙම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. පැහැදිලිද? ඔව්. ඊළඟට අහගන්න මෙහෙම. දැන් මේ ඔක්කොම කියලා මේකත් කිව්වේ නැත්තම් වැඩක් නැහැ. දැන් මේ සිංහල ජාතිය ඉන්නවනේ. සිංහල ජාතිය. මේ වගේ අමන ජාතිය ලෝකෙ කොහෙවත් නැහැ. මාත් ඇතුළු සිංහලයා නැති වෙනවා නම් නැති වෙන්නේ වෙන ජාතියක වෙන ආගමක බලපෑම නිසා නෙමෙයි. උන්ගෙම තියෙන මොකක් නිසාද? අමනකම නිසා. අතිශය අමනයි. ඕගොල්ලෝ දන්නේ නැහනේ. මම ලංකාවේ ජනාධිපතිවරු ඉන්නවන් ජේ.ආර්. ජයවර්ධන, ඊට පස්සේ ආර්. ප්‍රේමදාස, ඩී.වී. ජේසුංග, චන්ද්‍රිකා, ඊට පස්සේ මහින්ද, මෙයා 6 දෙනෙක්ගේ ආණ්ඩු දැකලා තියෙනවා. ඒ හැම ආණ්ඩුවකම ඡන්ද ටික විශ්ලේෂණය කළ බලලා තියෙනවා. හරි. ලංකාවේ සිංහලින්ගේ ඡන්ද තියෙනවා 70%. හරි. 70%ක් තියෙනවා සිංහල ඡන්ද ටික එකතු කරපුවා. දැන් ඡන්දයක් දිනන්න මේ රජයකට දිනන්න කීයක්ද ඕනි කරන්නේ? 50ට එහා ඕනි. පැහැදිලිද? ඔව්. කවදාවත් මේකෙන් 50ට එහා ගන්න බෑනේ. පැහැදිලිද? උප්පරිම වුණොත් හම්බෙන්නේ ඔය 70න් 45යි. මගේ මුළු ජීවිත කාලේ ඔය දැක්ක හැම ඡන්දකෙදුම එහෙම. ඒ ඇයි ළම එහෙම වෙන්නේ? වෙන්නේ යකෝ මෙවුන් එක එක ඒවට බෙදිලා ඔහොම. පැහැදිලිද? එක එක ඒවට බෙදිලා. සමහර පක්ෂ මේ ඔල පක්ෂ සමාජිකෝ ටික ත්‍රිවිල් එක යන්නවත් මදි. ඒ කියන්නේ මහලේකණුයි කට්ටිය දාගෙන ත්‍රිවිල් එක ගියා කි. එච්චරයි ඉන්නේ. ඒ වගේ බෙදිලා. පැහැදිලිද? ආන්න එතකොට දැන් 50 55 හදන්න එපා. 50 හෝ 55 හදන්න. දැන් මොකද වෙන්නේ? මොකද කරන්න වෙන්නේ? ඔව්. ඊට පස්සේ මුස්ලිම් සහ දෙමළ මොන ටික ගන්න ඕනිද? ඡන්ද ටික ගන්න ඕන. ඒගොල්ලෝ වෙනම හැමදාම ඉල්ලනවා. දෙමළ අය වෙනම, මුස්ලිම් අය වෙනම. වෙනම ඉල්ලනවා. වෙන වෙනම ඉල්ලනවා. ඉල්ලලා මොකද කරන්නේ? ඩිමාන්ඩ් කරනවා. මොකද ඩිමාන්ඩ් කරන්නේ? දැන් ඔක හදන්න බෑනේ. අපි එන්නම්. හරි? හැබැයි කිවිසුමක් තියෙනවා. වරාය අපිට ඕනි. ගුවන් තොටුපළ අපිට ඕනි. ඉතින් මොකද කරන්නේ? රාජ්‍ය හදන්නත් එපා කොහොම හරි. හා. එතකොට මම දැක්ක විදිහට මම මේ මේ ආණ්ඩු හදන හැම තැනදීම මම දැක්ක විදිහට හැමදාම ඒගොල්ලෝ ඇමතිවරුමයි. ඒගොල්ලෝ පරදින අවස්ථාවක එක සැරයක්වත් පැවිදිලා නැහැ. හැමදාම ඇමතිවරු. ඒකනේ මං කිව්වේ සිංහලිය කියන්නේ මොන වගේ එකෙක්ද? අමනේ. මේ එහෙම අමන වැඩ කළා. ඊට පස්සේ
වෙනමෙන ජාතින්ට දොස් කියන්ට එපා. මේ මුට කරන්න තිබුණනේ තක තීරු වැඩ. ඒ ගැන සමහර අපි අපි මේ බෙදිලා තියන්නේ කැපුවත් නිල් කැපුවත් කොල එහෙම. ඒ තමන්ගේ පක්ෂය එක්කෙන හරිද මොන්න වැරදි වැඩේ කළත් නෑ නෑ ඒක එහෙම තමයි කියලා කියන්න සත්වෙන. අපිට පක්ෂ වැඩන්න නෑ අපිට වැඩන්නේ රටනේ. වැරද්දක්කොල මොකාවනත් කමන්න වැරද කියන්න පුළුවන් මටම ඉන්න ඕනි. ඒ නිසා ඕගොල්ලො කවදාවත් මම කියන පක්ෂකට චන්ද දුන්නට කමන්නෑ. පැහැදිලිද? හැබැයි ඌ වැරද්දක් කොලොත් වහම නවත්තන්න ඕනි. මම මේ පක්ෂය කියලා මැරෙන්ඩ එපා. මේක මේක රට මේ රට කියලා මැරයංකු. මේ අපේ රට කියලා මැරුණට කමන්නෑ. පැහැදිලිද? පක්ෂ වැඩන්නේ මේ රට අපේ. ඊළඟට ලංකාවේ සිංහල ළමයි ගත්තොත් බොහොම අඩුවෙන් ඉගෙන ගන්න. ආතල් වැඩි. ඊළඟට දැන් ඔබ ඔබ බලන්න මුස්ලිම් අය වැඩිපුර ජීවත් වෙන්නේ කොයි වගේ ප්‍රදේශවලද කියලා. හැම තැනම ගත්තොත් ප්‍රධාන නගරවල. ප්‍රධාන නගරවල ජීවත් වෙන්නේ. ඒ ප්‍රධාන නගරවල ඉඩම් කොහොමද ඒගොල්ලන්ට හම්බුනේ? ඒ ප්‍රධාන නගරවල වටිනා ඉඩම් ඒගොල්ලන්ට හම්බුනේ කොහොමද? ඔව්. හරියට දැන් සිංහල අය කතා කරන්නේ කොහොමද? ඒගොල්ලෝ ඇවිල්ලා අපිට බෙල්ලට මේ පුතුවක් වුව තියලා මංකොල්ල ගෑවා වගේ. එහෙම කළා නෑ කොහෙදිවත්. අපි තමයි ගිහිල්ලා අනිහා කියලා දීලා තින්නේ. අපේ උන් අපේ ගොන් 70 කරන වැඩක් තියෙනවා මෙන්න මෙහෙම. ටවුන් එකේ ඉඩමක් තියෙනවා නම් මම මේ කීප දෙනෙක්ගේ උදාහරණ මම කියන්නේ. ටවුන් එකේ ඉඩමක් තියෙනවා නම් ඌ ඒක ඔන්න විකුණලා හරිද? ලොකු ගාණක් අරගෙන පැහැදිලිද? ඌ ඒක පොතේ දාගෙන ගමකට ගිහිල්ලා පොඩි ඉඩමක් අරන් ගයක් හදාගෙන ආතල් එකේ ඉන්නවා. නෙද්දකින් විතරක් කාලා ගන්න. ඊට පස්සේ බනිනවා. ඒකද මම කියන්නේ කාටවත් බැනලා වැඩක් නැහැ කියලා. කාලා කණි වැඩ කරන්නේ අපිමයි. හරි? ව්‍යාපාරයක් කරන්න තේරෙන්නේ නැහැ. දැන් නුගේගොඩ පන්තියේ ඉන්න මුස්ලිම් ළමයි 10ක් 15ක් වගේ. මං හරි කැමති මේ මම විවෘතව කතා කරන ඕනෙ විදිහට හැංගිලි මුකුත් නැහැ. හරි? මං කැමති ඒ ළමයි සිංහලෙන් ඉගෙන ගන්නවට. මං හරි කැමති සිංහලෙන් ඉගෙන ගන්නවට. සහ මම කියන්නේත් මේ මේ ප්‍රධාන ප්‍රවාහයෙන් අයින් වෙලා අමුතු වෙන්න එපා කියලා කියන්නේ. පැහැදිලිද? ඉතින් ඒ ළමයි දැන් ඊයේ පන්තියක් තිබුණා නුගේගොඩ. නුගේගොඩ පන්තියක් තිබුණා. හරිද? එතකොට ඊයේ සිකුරාදානේ පන්තිය මම කරනවා 3 වෙනකන්. ඒගොල්ලෝ හරියටම 12ට නැගිටලා යනවා ළමයි. මේ ප්‍රවේණිය උගන්වන්නේ මොනවයි ගන්නවත් යනවා යන. ඇයි? පල්ලිට යනවා. හරි. ඊට පස්සේ ආපහු පැයකින් එන්නේ. ලංකාවේ පෝයට පන්සල් යන්නේ ගෑනු ටික විතරයි. ගෑනුත් ගෑනු ළමයි නෙමෙයි. හද්ද පට්ට අර එලෝ මෙලෝ පොල් පිනිලා ඉන්න උන් ටික නාකි හත්ති ලව් ටික තමයි යන්නේ. ඒතර පිරිමි ටික පොය දවසට කලින් දවසෙම ලෑත් වෙනවනේ. පොය දවසට කලින් දවසේ තියෙනවා බාර්ගාව හෙන්න දිග පෝලින්. කාලා කන්නේ 70. රට මේ තත්ත්වෙට ගේන්න ප්‍රධාන හේතුව අපේ උන්. පාහර අම්මන වැඩ කරලා කරලා හරි පොය දවසට කෙලලා 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 බීලා වැහැල්ලා හරිද පිංගුත්තරේ වගේ බුදියාගෙන ඉන්නවා. ඒකල්ලේලා මුස්ලිම් මිනිස්සුන්ට බයිනවා. ඒකනේ මේ ගොන් 70ක් එක කරන්න බෑ මේ රට. මම නම් ඇත්තටම හිතන්නේ මේ මේ දැන් ওই වහබ්වාදේ නැත්තම් ඒ වහබ්වාදේ කියන එක ප්‍රශ්නේ විතරයි තියෙන්නේ. ඒක ත්‍රස්තවාදයක් වෙන හින්දා නැත්තම් ඉතින් මේ මුස්ලිම් සමාජයේ මිනිස්සු කිසිම ගැටලුවක් නැහැ. මිනිස්සු ගාන්ට යසාගේට වැටි කරගෙන යනවා. සියලු පිරමිඩ යනවනේ පල්ලියට. සියලු පිරමිඩ යනවා. කෝටි ගානක බිස්නස් පෝලිමේ තියෙද්දී සිකුරාදට කෝටි ගානක බිස්නස් පෝලිමේ තියෙද්දී හරියට ඩොග් ගාලා වැහුව යනවා. අපි ඉතින් ඉඳගෙන බලන් ඉන්න ඕනේ ගිහිල්ලා එනකම්. ඒ මිනිසුන්ට කොන්දක් තියෙනවා. අපේ උන්ට කොන්දක් නැහැ. අපේ ඉන්නේ මහා කාලකන්නේ හිපාටුව. එහෙම කළා ප්‍රශ්නයක් වුණාම ඒ මිනිසුන්ගේ දේපළවලට හරිද කඩවලට ගල් ගහලා ඉනි තියලා එහෙම කවුරු හරි කරනවා නම් ඌ මහා අසමජ්ජාතියෙක්. පැහැදිලිද ඒක? කිසි දවසක ගල් කැටයක්වත් ගන්න එපා අතට. පැහැදිලිද? සාමාන්‍ය මුස්ලිම් මිනිස්සු රකින්න ඒට විරුද්ධව පීඩනයක් එල්ල කරන්න එපා. එතකොට ඒ මිනිස්සු නිකම්ම අරවහබ්වාදයට ඇදිලා යනවා. අපි කියන්නේ අපිට සමගින් ඉන්න පුළුවන් මේ අන්තවාදේ අයින් කළා දාන්න ඕනේ ලංකාවෙන්. පැහැදිලිද කියන දේ? නමුත් ඔබ මේක අනිවාර්යෙන් දැනගන්න ඕනේ. මොකද අපිට පන්ති කරන්න හරි ඉගෙන ගන්න හරි ඉගෙනගෙන මෙඩිකල් ෆැකල්ටි ගිහිල්ලා හරි රස්සාවක් කරන්න හරි අකෝ රටක් තියෙන්න ඕනේ. එහෙම රටක් කියලා එකක් නැත්තම් හරිද අපිට මේ කිසි දෙයක් කළා වැඩක් නැහැ.